야. 아비 거기 대단해. 아이고 나랑만 안 해. 이거 해도 나랑 안 해. රයිට් ඊස්පෝර්ට්ස් අවි ඔන්න අද දවසේ මේ දෙවෙනි එපිසෝඩ් එක අරන් ඉන්නේ. තේජන්නි දන්නවද මේ ස්පෝර්ට්ස් හබ් කියන නම ස්පෝර්ට්ස් හබ් නොවි ස්පෝර්ට්ස් හබ් උනේ කියලා. මන් දන්නේ විදිහට අපේ ඝන පිහිටවල හරියට අර සිංහල හොඳ දන්නේ කෙනෙක් අපේ ඉන්නවනේ යාදව වෙනම දැම්මේ. අතම දුන්නේ මේ මේක උනේ කියන්නේ දැන් අපි හැමෝම කියන්නේ ස්පෝර්ට් කියන්නේ ඩීසන්ට් පිට කියන්නේ හැබැයි පොඩි කාලේ අපි ස්පෝර්ට් කරනවා ස්පෝර්ට් මීට් යනවා ඒ ස්පෝර්ට් එක මාරයි එහෙම කියලා තමයි කිව්වේ. ඉතින් ඊට පස්සේ අපි හිතුවා මේ ස්පෝර්ට්ස් හබ් කියලා දාන්න ඕන කියලා. හැබැයි මතක තියාගන්න සිංහල හොඩියේ ඊයන්න කියන්නේ ඊයන්න නෙවෙයි ඊයන්න කියන්නේ කිසිම ස්පිල්ලක් පාපිල්ලක් ඇලපිල්ලක් යන්සයක් ඒ මොකුත්ම දාන්න බැරි තනි ශුද්ධ අකුරක්. ඒ කියන්නේ නිකන් කාටවත් නැවෙන්නේ නැති තනියම ගමනක් යන්න පුළුවන් කෙනෙක්. ඔව්. ඒ වගේ එකක් නේ. ඔව්. අපි මේ හිතුවනේ. අපි කතා කරමු අද මේ අපි පොඩ්ඩක් ටීම්ස් ගැන කතා කරන්න කියලා හිතුවේ. ටීම් වල නම් ඒ කියන්නේ මෙහෙම තියෙන එක මෙහෙම වෙලා මෙහෙම වෙනවා ඊට පස්සේ මේක ස්ථාවරයි ඒක ගැන කතා කරන්න එපා ගන්න ඕන අනුව මේ නගර වෙනස් වෙන්නේ නැහැ එයාට ඕන අනිත් නම් කැලේ වෙනස් කරගන්න පුළුවන් කියන්නේ වාසගම වෙනස් වෙනවා තාත්තා වෙනස් වුණාම වාසගම දානවනේ අන්න එහෙම එකක් වෙලා තියෙන්නේ ඔව් දඹුල්ල දැන් කවුද කැන්ඩි ටස්කර්ස් එම මයි නමුත් දඹුල්ල වෙනස් වුණානේ ඔව් දඹුල්ල වෙනස් වුණා දඹුල්ල කලින් ලයන් සිටියේ පස්සේ වයිකින්ග්ස් වුණා කට්ටියට ආයර පේජ් වල තිබ්බ ලෝගෝ සීම හදන්න වුණා මම දැක්ක ගොඩක් කැන්ඩ තිබ්බා right ඉතින් අද අපි කතා කරන්න හැබැයි දඹුල්ල වයිකින්ග්ස් ගැන නෙවෙයි මේ අපේ කොළඹ ටීම් එක ගැන කොළඹ ඉන්න තැන ඔව් ඉන්න තැන ඇත්තටම තේජාණි ලොකුවටම කඩේ යනවා හේතුව තමයි යා කොළඹ කෙනෙක් හින්දා යා තමයි කොළඹ ස්කූල් එකක තමයි හරි දැන් මේ කොලේ ඇතර ගන්න ඕනේ අපි නැත්තම් ඩීටේල් කියන්න බැරි වෙනවනේ right ඉතින් ටීම් එක ගැන පොඩ්ඩක් කියමු කියමු Colombo Kings ne yes Colombo Kings kiwama captain Angelo Matthews inne Angelo gan ithin amathuwen kiyanna onna ohu wassara gananawak thissa Sri Lanka kandayame nayakathwe darapu ken oh ithin anithika labalathama me captain Sri Lanka kandaye Lankawa avurudu 25 de mata mathak 2013 e ohuta captaincy ekak hambenne ඔව් ඉතින් ඒත් එක්කම එයාගේ අනිත්තරතුරු කිව්වොත් එහෙම 2020 තරතුරු කිව්වොත් එහෙම තරඟ 75 2020 තරඟ 75 ලකුණු 1119 යි ඇවරේජ් එක 26.6 යි ස්ට්‍රයික් රේට් එක 116.6 යි විකට්ස් 38ක් අරගෙන තියෙනවා ලේසි නෑ ඉතින් හොඳ නායකයෙක් යටතේ අපිට දකින්න පුළුවන් වෙයි සා මේ 2014 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2020 ලෝක කුසලාන දිනන කොටත් ඔහු පැහැදිලි දායකත්වයක් දුන්න ක්‍රිකට්ෙක් අනිවාර්යෙන් හැබැයි ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි තේජානි මේ ටීම් එකේ දිනේෂ් සඳිමාල් ඉන්නවා හා දිනේෂ් සඳිමාල් ඉපදින්නේ සහ අවුරුදු ගාණක් ඉස්කෝලේ යන්නේ දකුණේ right මේකේ ඉන්නවා ඔව් හැබැයි කොළඹට තමයි සෙල්ලම් කරන්නේ කොළඹ ඉස්කෝලේකට ආපු නිසා කොළඹ ආනන්ද විද්‍යාලයට ආපු නිසා දැන් ඔහු කොළඹ කණ්ඩායම ක්‍රීඩා කරන වැඩේ තියෙන්නේ ඒ වගේ තමයි මමත් හරි එහෙම හිතාගන්න ඕන ටීම් එකේ ඔව් ලාස්ට් මේ කවුද ඉන්නේ මේ දිනේෂ් සඳිමාල් එහෙම දිනේෂ් සඳිමාල් 2014 ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වයේ දරපු ක්‍රීඩකයා නමුත් අවසාන මහා තරගයේදී ඔහු කණ්ඩායමෙන් ඉවත් වෙලා ලසිත් මාලිංගට chance එක දීලා ලොකු දායකත්වයක් දෙනවා. ඒ කියන්නේ තමන් මේ මොහොතේ ගන්න ඕන හොඳම තීරණේ මේකයි කියලා හිතලා දිනේෂ් සඳිමාල් තීරණය කරනවා ටීම් එකෙන් අයින් වෙන්න. ඒ කියන්නේ 11 දෙනාගෙන් අයින් වෙලා ලසිත් මාලිංගර ටීම් එක බාර දීලා එයා වර්ල්ඩ් කප් එකේ ගේන තැනට හොඳ තීරණයක් ගන්නවා. ඔව් ඒ වගේ මේ හොඳ රස මතකයන් තියෙන ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් ඉන්නවා. මේ අතරේ ක්‍රීඩා සමාජ තරගාවලියේ නියෝජනය කරපු ඒ වගේම තහනමට ලක්වන ක්‍රීඩකයෙකුත් ඉන්නවා. ඒ කවුද? ඇයි තරඳු කෞෂ තරිඳු කෞශල් තහනමට කියලා කිව්වා මම කියන්නේ මම හරි මංචාවක් කරනවා වක් කරලා කියන එහෙම නෙවෙයි පන්ති යවීම ඉරියව්ව සම්බන්ධයෙන් මට මතක විදිහට 2015 නැත්තම් 17 ඔය ඉන්දියානු කණ්ඩායමට ඇරහිව පැවති 2017 ටෙස්ට් තරගාවලියේ තමයි ඔහු මේ විදිහට මේ පන්ති යවීම ඉරියව්ව සම්බන්ධයෙන් යම් ආකාරයක තහනමකට ලක් වෙන්නේ ඔව් ඉතින් ඒ කියන්නේ එයා ඕස්පින කෙනෙක් හැබැයි අපි දැක්කා මේ ෆෝසස් ප්‍රීමියර් ලීගෙහි ලෙග් ස්පින් එක දානවා ඉතින් යම් මට්ටමකට හොඳින් පන්දියවන අපි හොඳට දක්ෂතාව දක්වනවා දැක්කා. ඉතින් මේක අපි දැන් බලන්න ඕනේ මොනවයි මොනවයිද කියලා. අපි ටීම් එක ගැන තවත් විශේෂ ප්ලේ කෙනෙක් ඉන්නවා මේ ටීම් එකේ. කවුද? ජාත්‍යන්තරේ කතාබහට ලක්ුණ කෝලිගේ ඇප්‍රීෂියේෂන් එකට ලක්ුණ වමත් මදවේග පන්දියවන්න. උරුට්ටම් බෝල් කරනවා කියන්නේ අපි ඒකට කියන්නේ උරුට්ටම් දානවා කියලා. ඒ කියන්නේ මේ බෝලේ අන්දනවා කියලා තමයි අපි කියන්නේ. එහෙම උරුට්ටම් දාන බෝල් කෙනෙක් තමයි ඉසුරු දාන කියන්නේ. මන්ට කැමති කෙනෙක්. ටිකක් කැමති. right. බොහොම උතරයක්.
ඉතින් ගොඩක් ඒකට හේතුවක් තියෙනයි කියන්නේ. ඒකට හේතුව තමයි මේ කෙට්ටුයි. නෑ නෑ අදාළ නැටිව කියන්නේ. නෑ ඒක නෙමෙයි. කැතයි. නෑ නෑ. ඉසුරුදානක් දෙන විශේෂත්වය තමයි මම දැකලා තියෙන්නේ. ඔහු ඉන්ජර්ඩ් එකක් වුණා. කොහොම හරි ප්‍රැක්ටිස් කරලා තමන්ගේ අර අපි කියන්නේ මේ මොරල් බස්ස ගන්න ඇති ක්‍රීඩකයෙක් කියන්නේ. අන්න ඒ වගේ. ඔහු මේ තමන්ම වැඩ කරලා බොහොම ටික හાર્ඩ් වර්කින් කරලා තමන්ම කොහොම හරි ඉස්සරහට එන්න ට්‍රයි කරන ක්‍රීඩකයෙක්. මම එහෙම දැක්ක කෙනෙක්. ඔව් මෙතන දැන් මම පොඩි පොරටෝකක් දෙන්න යන්නේ. ඇත්තම කිව්වොත් ඉසුරුදාන කියන්නේ 2006-07 කාලේ under 20 ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඉතින් ඉසුරුදාන ඉන්නවා. ඉසුරුදාන ලොකුවටම IPL එකේ හයිලයිට් වෙච්ච ප්ලේයර් කෙනෙක් බවට පත් වුණා. එතනින් ගියාම අශාන් ප්‍රියංචල් ආම හොඳින් බැට් කරන හොඳ හොඳ මේ බැටිං ස්කිල්ලයක් තියෙන මිනිහෙක්. කියන්නේ මිනිහෙක් තියෙන පොඩක් මෙහෙම ප්‍රිස්කිටෙන් ගහන්නේ ගලා ගහනවා කියන්නේ අපි එහෙමයි කියන්නේ. හරි. ඒ කියන්නේ බැට් එක ටිකක් උඩට වෙන යා ග්‍රිප් කරගෙන උඩට වෙන්න මෙහෙම ප්‍රිස්කිටෙන් ගහන මිනිහා. ඉතින් එයාට හොඳ ස්ටාර්ට් එකක් තිබ්බ. හැබැයි ස්ටේබල් වෙන්න බැරිුණා ටීම් එක ඇතුලේ. මිනිහා ඕල් රවුන්ඩර් කෙනෙක්. බැටිං ඕල් රවුන්ඩර් කෙනෙක්. හොඳ ඕ ස්පින් එකක් දානවා. ඒ කියන්නේ පොඩ්ඩක් මේ කරකවන්නේ පොඩ හයිය නිකන් මම ටක් 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 ගාලා දාන ධනංජය ඩිසිල් වගේ ප්ලේයර් කෙනෙක්. වැඩේ තියෙන්නේ අශාන් ප්‍රියංජන් හම්බෙච්ච චාන්ස් එක හරියට වැඩේ කරගත්තේ නෑ වගේ එකක් හිතුණා ජාත්‍යන්තර මට්ටමේදී. හැබැයි ක්ලබ් ලෙවල් එකේදී මිනිහා හොඳටම සෙල්ලම් කරනවා. හරි. ඔය එකම මේ තව ස්පිනර් කෙනෙක් ඉන්නවා. කවුද? හමිද අපොන්ස්. ඔව් ලෙෆ්ට් ආම් ස්පිනර් කෙනෙක්. ඇත්තටම ඒ ගැන මමයි කතා කරන්න ඕනේ. මොකද මම ආපහු පොරටෝක් එකක්. ඔව් ඔව් ලෙෆ්ට් ආම් කෙනෙක් ඉන්නා. මම හිතන්නේ මට මතක හිටියට අන්තිමට සෙල්ලම් කරේ රාගම සීසී. රාගම් සීසී වෙන්න ඕනේ මට මතක හැටියට. අමිර අපොන්ස් සෙල්ලම් කරේ. ඔහුගේ ලොකුසනානේ. ලොකුසන කණ්ඩායම වත් හිටියා. ඒ කියන්නේ මොකක් හෝ ප්‍රධාන තරගාවලි කීපයකම හිටියා. ඉතින් මේ ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලද ඒ කියන්නේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා දුෂ්මන්ත චමීර තාමත් ක්‍රීඩා කරනවා. ජෙෆ්රි වෙන්ඩසේ දගපන්දේවන්නේ. එතකම මේ තරග කෞශල ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරන වැදගත් ක්‍රීඩකයෙක් තමයි මේ ලහිරු උදාර. ලහිරු උදාර ගැන කිව්වොත් එහෙම ඔයා මොනවද දන්නේ ලහිරු උදාර ගැන? මම ලහිරු උදාර ගැන අහලා තියෙන්නේ ක්‍රීඩා සමාජ තරගාවලි වල හොඳට වැඩ පෙන්නපු කොල්ලෙක්. හරියටම කිව්වොත් අවසාන අන්තර් සමාජ තරගාවලි නැත්නම් ක්ලබ් ලෙවල් එකේදී වැඩිම රන්ස් ගහපු ප්ලේයර් තමයි ලහිරු උදාර කියන්නේ. ඉතින් එයාවත් ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ක්ලම් කිංග්ස් කණ්ඩායම මිලදී අරගෙන තියෙනවා. නැත්නම් අරගෙන තියෙනවා තමන්ගේ ටීම් එකට. හරිනේ. ඉතින් සාධාරණයි. හොඳට තියෙනවා නම් ගන්න පුළුවන්. ඒත් එක්කම මේ අපිට ඒ කියන්නේ ක්‍රිකට් හොඳටම දන්න අය මේ නම් ටික දන්නවා. කලණ පෙරේරා, හිමේ ශ්‍රාවනායක, තරිඳු රත්නායක සහ නවෝත් පරණවිතාන. ඉතින් මේ නම් ටික හොඳට ක්‍රිකට් දන්න කට්ටිය දන්නවා. අපි බලමු තේජාණි මේ ප්ලේයර්ස්ලට තම හතර දෙනෙක් එකතු වෙන්නත් ඉන්නවා. කවුරු වෙන්න පුළුවන් වේද? ඒ ඉතින් පිට රටින් එන අය. ඒකනේ දැන් තාම ඇවිල්ලා නැහැ. ඔව් ඇවිල්ලා නැහැ. මම එකයි එකයි කවුරු වෙයිද? හයක් එන්න තියෙනවා. හයක් එන්න තියෙනවා. අපිට පිටිපස්සෙන් කියනවා අපේ මේ ස්ක්‍රිප්ට් එක සකස් කරන අපේ බබා. නිවේශ් අපි කැමරා කරන ඉන්න අපේ පැන්න මේ ඉතින් ගොඩක් අය එහා පැත්තේ නෑ නෑ පහ නෙවෙයි හය හය හය. ඒ කියන්නේ ක්‍රිකට් අපිට වඩා දන්නා. ඉතින් ගොඩක් ඩීටේල්ස් අපිට හොයලා දෙන්නේ නිවේශ් තමයි. ඉතින් තවත් පොරටෝක් එකක් දෙන්න දෙනවා. නිවේශ් ක්‍රිකට් ගහනවා. ඕ ඒකයි වැඩි. ඒකයි වැඩි. රයිට්. එහෙනම් බැට්ස්මන්ලා 4 දෙනයි, ඒත් එක්කම බෝලර්ස්ලා 6 දෙනයි, තුන්ගිරියව ක්‍රීඩකයෝ 4 දෙනෙක් එක්ක තමයි මේ කලම් කිංග්ස් කණ්ඩායම හැදෙන්නේ. අපි බලමු අපේ දෙල්ගොඩ තේජාණි විජේසිංහට හැකි වේවිද කියලා මේ කණ්ඩායම ජයග්‍රහණය කරන්න චීරින් ගර්ල් කෙනෙක් හැටියට. නෑ නෑ මම කලම්බු ටීම් එකට සපෝට් කරනවා කියලා කොහෙවත් තාම කියලා නෑ. මම සපෝට් කරන ටීම් එක තාම තීරණය කළා නෑ. රයිට්. ඒක තීරණය කරන සාධක මොනවාද? ඒක දැම්ම කියන්නේ නෑ. ඒක මං ඊළඟ ටීම් එක ගැන කියනකොට මම කියන්නම් සාධක මොනවද කියලා. රයිට්. ඒකම අපේ ප්‍රෝග්‍රෑම් එකට නැත්නම් e-sports hub segment එකකට ඉන්න විශේෂ පුද්ගලයෝ දෙන්නේ කිනා මේ ක්‍රිකට් වල විශේෂ ශක්තිය. හරි කියන්න.
ක්‍රිකට්වල විශේෂඥයෝ. හරිනේ? ඔව්. ඒකනේ වට කියන්න ඕන නේ. ඒකනේ සාමාන්‍ය විශේෂඥයන්ට අමතරව ඕකට මේකල අති විශේෂඥ. පෘතුල දැනුමක් තියෙනවා. හරියටම හසල හසල. හසල දැනුමක්. හසල දැනුමක්. පෘතුල වැරදිද? පෘතුල වලට හසල හසල දැනුමක්. හරි. හසල දැනුමක්. මේ එහිඳ අපිත් එක්ක එකතුලා ඉන්නේ. ඒ වගේම අපි මේ සෝෂල් මීඩියා ගොඩක් pages වල groups වල දාලා තියෙනවා කවුද ඊළඟට එන කට්ටිය කියලා. ඒ අයගෙන් ඔබට අහන්න තියෙන ප්‍රශ්න ටික ඉක්මනට අපිට comment කරන්න. වෙන වෙන දේවල් නෙවෙයි අහන්න තියෙන ප්‍රශ්න comment කරන්න. එහෙම නැත්නම් ඔබට ලේසි මේ මොකද අපිටත් ලේසි අපි අහනවා ඔබේ ප්‍රශ්නේ ඔවුන්ගේ. ඒකත් එක්කම මේ වටිනා තෑගි දිනා ගන්න පුළුවන් ටිකටම sports subs එක ලෑස්ති වෙලා ඉන්න. sports sub නෙවෙයි sports hub. sports hub. sports hub. නෑ sports. ස්පෝට්ස් හබ් එක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මේ කන්ටෙන්ට් එක හොඳයි කියලා හිතෙනවා නම් අපේ channel එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට subscribe කරන්න, අපිව follow කරන්න, අපේ Facebook pages follow කරන්න, අපෙන් අහන්න දේවල් LPL එක ගැන සිරම update අපි ගේන්න සූදානම්. ඒ විතරක් නෙවෙයි ඉස්සරහට sports වල වෙන හැම දෙයක්ම අපි sports hub තුලින් අරන් එන්න සූදානම්. ඒත් එක්කම ඉදිරියේදී අපි අනෙකුත් teams ගැනත් කතා කරන්න සූදානම් ඉන්නවා. ඔව්, තමයි Vikings, Glover Girl, Gladiators, Chefna Stallions, Candy Tuskers මේ ඔක්කොම ගැන අපි කතා කරනවා sport hub එක එකතුලා ඉන්න අපි අදට ගිහින් යන්න. Right, thank you very much. එහෙනම් අපිත් එක්කම ඉන්න ඊළඟ video එකනකම්. දැන්ම subscribe කරන්න.